Thank <sweak> you. ලංකාවේ රජරට ශිෂ්ටාචාරය විමසන විට ඉතාම පැහැදිි කාරණාවතම අපේ ශිෂ්ටාචාරය ගොඩනැගෙන ජලාසය ශිෂ්ටාචාරයක් විදිහට විිලියම් ගයිගර් ඉතා පැහැදිලූ ප්‍රකාශ කරනවා මේ රජරට කියන අර්ධ ශෂ්ක කලාපයක් ත මේ රජරට මෙ තරම් සස්්‍රීක බවට පත් කළේ අපේ ජනතාව විසින් මේ ජල සම්පාදන ක්‍රියාවලිය ඒවගේම වැව්හැදීම මේ හරහා මේ විශාල වශයෙන් ජලය ඒකරාශි කිරීම තුළින්. ොතම ගඩනකපු ෂ්ාචාරයක් කල පැදිලිු පකාශන දැ දරුවේ විශෂම ල් අයිතිහාස යග ද මරට මිනිසුම් පුෂිකරම තන පදන වෙන්නේ. තද මේ රජරට මිනිසුන්ට එමතම් මේ කියන අර්දශෂ්ක කලාපය අපිෙන අනන්රද පොළනරු මේ ජනතාවට ආරම්භක කාලේ පදිංචුවේ මේ ගංගා නිමන්න ආශ්‍රිත ව. හැබැයි මේ වැඩිකල් යන්ට මත්තෙන් ඔුන්ට ප්‍රාන ප්‍රශ්න කහිපයක්කාවා එතමයි ජල සම්පාදනය අවශ්‍යතාව ඔන්ට මතුන. දැන් ප්‍රධාන වශය ීට බලපාපු හේතු තමයි වර්ශාව අවිනිශිතවීම. වර්ශාව එක් කාලයකට සීමවීම,ඒවගේ වර්ෂා ජලය ප්‍රමාණවත් නොවීම, ගංගා ජලය ප්‍රමාණවත් නොවීම. ඒවගේ ගොයිබිම් විශාල කිරීමට සිදුවීම ජනගහනය වැඩිවීම මෙකන සියලු කාරණා බලපෑවා ප්‍රධාන වශයෙන්ම මේ රජරට මේ වාරිකර්මාන්තය ගොඩනැගෙන. දැ මේ වාරිකර්මාන්තයේ ශ්‍රවිශේෂීම සාධකයක් ඇන්න වැැව ඉදි කිරීමණ දරුවනේ වැැව. ඒේ කොහොමද වැවක් ඉදි කළේ. දැන් සරලව කියරවනං මිටි කපොල්ලක් ඔස්සේ. ගංගාවක් ගලායේ මේදී ගංගාවේ ගමනාවහිරකොට ඒහඳුවයට දෙක අතර කපොල්ලේ බැම්මක් බැඳල තමයි වැවක් හැදුවේ තොර මල්වතුව යාස්ශ්‍රයෙන් අභේ වැැව තිසාව කලාව ආශත්‍රයෙන් කලාවැව මේඉදිර අපිට මේ වැව් පදධති පෙන්වාදින්න පුළුවන් ත ලංකාවේ ආරම්භක කාලේ පුංචි වැවු ඉදිියෙන් කුඩා ැව දිුවෙන්න්නේ යවප ප හඳුනා ගම් වැැව කියලා. තොර ංකාව රජ කෙනෙක් මැදිහත් වෙලා පලවැනියටටම ඉදි කරපු වැව තමයි මේ අභය වැැව නැතම් බසවක් කුළම් වැව. ු අප රජවිසින් අපේ වැව ඉදිකරන්නවා ගාමිනී බැව ඉදිකරන්නවා ය වැව ඉදි කරනවා මේ මේ කාරණාවත් එක් රජවරු වාරි කර්මාන්තයට අවශා න ගঢය දෙෙන. තින් බොහෝ රජවරු තමන්ගේ බලය පෙන්වීමට ආර්ථිකය සංවර්ධනය කිරීමට සස්ශ්‍රීක කිරීමටඒ ජනතාව ඉදිරියේ මහා ප්‍රතාපවත්වීම සඳහා විශාල වශයෙන් වාරිකර්මාන්තයට වැවවිදි කිරීමට ප්‍රමුකස්ථානයක් දුන්න කද රජගේ කාරර්යන් ල රජුගෙන් ජනත ල පපොත්තු කාරන ප්‍රදන කාරණාවත්තමයි පුෂිකරමය දියුණු කිරීම චිකාරම දියුණු කරන්නම් අනිවාර මේ වාරිකර්මාන්තය දියුණුවෙන් ඕන. දැන් සාමාන්‍යෙන් මදධය පරිමමාන වැව ඉදිවීම ආරම්භයෙන් වසම් රජදුගේ කාලි හවිිලච්චිය මනා කැටිය නොච්චිපොතන ද ඉරි වඩුනනාදී වැව පදධයක් ඉදිවෙන. බේ මහරිමාණ වැැවවිදිව වෙන මහසෙන් කාලේ. මින්න්නේේරි වැව හුරුළු වැැව කෞුඩුළු වැැව අදී ඒ වැවපධයක්ක තිද වන ඉ පපස කරමානු කළල විශාල වැවගවිදි වන විශේම මහපරාක්‍රම බෞර ඇත්තුම කාලනුට පරාක්‍රම සමුද්‍රයයක්ඇති විශාලවැවක්දුමුටළු වැැව ඒ මු තෝපවා අ වැව්පහක් ඒකා බද්ධ කරලා තිේ විශාල ජලාශයයක් කිෙදිකන්නවා මේ මහ පරාක්‍රම බෞර ඇත්තුම කාල. දැ මේ වැවහා බැදනු තාක්ෂණය දැන් හරි අපූරු කාරණාවක්. කොහමදම මේ වැැබ හදන්නේ කොහොමද මේ රජරට මේ සුෂ්ක කලාපය එතකොට සුෂ්ක කලාපය දියුණු කරගන්න එමන ත මේ ජලයා හා බැඳුණු ඒ ජන ජීවිතයක් ගොඩනග ගන්නන්නේ කොහොමද කියන කාරනු අපි මුූලික වශයෙන් අවධානයමුම් කරන්නු ම පැහැදිලුවම මේ දරුවන්ට කියල දුන්නා මිටි කපොල්ලක් ඔස්සේ ගංගාවක් ගලායාෑම දී ගංගාව ගමන අවිහිරකොට බැවක් දිගරන්නවා කියලා දැන් මේ වැැවේ කොටස් වශයෙන් අපි කොටස් ප්‍රධනශයම සසා කච්ඡා කළයතුව වා දැන් ප්‍රධාන වශය දරුණේ වැැව බැම්ම ඉතා වැදගත්න්න. එතකොට මේ වැවබැම්ම මේ කඳුවැටි දෙකේ අර ඇතුරට නිරාගිය කොටස් දෙක සම්බන්ධෙන්ෙනතම හදාගතර වැවබැම්ම කැඩියීමම ප්‍රශ්ය අඩු. එතකොට ඊයිළඟට මේක හොට කලු ගල් දාලා බොරොල්ලු දාලා පස්දාලා අලි ලවා තලලා ඉතාම ශක්තිමත්මේ වැවබැම්ම හ ගන්න. දැන් යෝද බැවේ වැැවබැම්ම චපාකාරවතයීම. ගේ මින්න්නේේරි වැෑේ වැැව බැම්ම සඔබභාවික කකාට සයිට ස්කන් දෙයක් මතිදි ලාතින කෙ ගොඩක්කට මේ කළුගල් පාශාන ස්තර යොදාගන්න මේට සම්බාධ ජලේ කාන්දවෙෙන්න්නෑ ගිලාබහින්න මේ කියන කාරණත් එක තමයි වැැවේ වැැව් බැම්ම හදාගන්න. ඉලට වැැව බැම්ම රල්ල පහරරිින් සේදයම් වැලකීමට ඇතුළ පැත්ේ හදනො රල්ලපනාව පූරෝකගේ කළුගල්ලල එතකොට ඒ රල්ලපනා වැැවබැම් මාරක්ෂාවෙනවා. ඉලකට ද වැැවේ පීඩන අඩුකිරීම සඳ එකල හදලති ගොඩ්නගතෙව විිසෝ කටුව මෙම හතරැස් ලිදකා ආකෘතියක් තියෙ ත බිසෝකොට තමයි ජලය පිරෙන්නේ බිසෝකොටුව යටටින් තමයි ජලය නිකුත් කරන්නේ. සොරෝෝට එතකොට රිටක ආදහරයෙන් මේ ජලය අඩු වැඩි කිරීම කොෝන් ප්‍රමාණය නිකුත් කරනවාද කියන කාරණනාව සිදුව නොවතකට ැන් සාමාන මහොල් නගා මොහෝල වැනි පද පාවිිච්චි කරනවා මේ සෙල්ලිපියවල මේ බිසෝකොටේ මේ ජලේ පාලන කිරීමේ දණ්ඩහා ඒ ආසිුතය උප කරනවලට. දැම්මේ දියකැට පහන පිළිබඳව වෙස්සගරි සෙල්ලිපේ හරි අපූරු පාටයක් සඳහන් වෙනවා. සතර රියනක් දයාට් ඉඳ වූ. දිය කැට පාහනය කියන්නේ මේ දන්්ඩ පිළිබඳව සමයි මේ සඳහන් වෙන සතර වයෙනක් උසට මේ තිබනා කියෙන කාරණ මේ කෙසේ වෙත් ිසකොටුව කියැන සුවිශේෂ සාදකයක් වෙන ඇ බිස කොටුව ජයන සොරුවට අප ොරෝ කොටස් දෙක්ක බෙදාගන්න ගොඩ ස්රව හා මඩ ොරවූ සාමන ගොඩ සොරුවෙන් ජලේ වැඩිකාේ ජලය නිකුත් කනවා මඩ සරුවයි ජල අඩු කාේ ජලය නිකුත් කිරීමගේ මඩ රොම් මට ිබත් කර ගැනීම මේගේ කාරණ සඳහ මේ මඩ සවරෝූ යොදාගෙන තියෙන. කට බෑවට ලය ඇතුළුුවෙන තැන අප හඳුන ඇතුළුවාන කියලා ජලයේ වැඩි වුුණොත් පිට කරන ස්ථානය පිටවාන හැබ පිටවාන කැඩීගියෝොත් සියලු චලයයෑම වැලැක්වීමටඒ පිටවාන ගාවී ඇතුළ පැත්තේ හැදුව කලින්ගු බැම්ම තොට පිටවාන කැඩුුණට සියලු ජලය ගලාගෙන යන්නේ නෑ ඉට පිටවාටට මදක් පල්ෙ හට තමයික උුසමටම තියන්නේ න සිරු ජලයේ ෑම වැලැක්වීම තමයි මේ ඉදි කරලතිී ඉර තින ඉහ වැට. වැවතවුල්ටේ යහවැටි දානය අරමේවැහි කාල්ට වතුර සෝදගෙන අවත් එහෙම මේ වැැවට රොන් මඩ පිරෙන. ලට බැවේ පෝෂක කලාපේ තිීනතව කුඩාාව පිෙනන කුළු වැව් කියේල්. ඉලට වැැවටේ රක්ෂතයක් තින වැැව් තවල්ල කියලෙන ොට මේ සියලල් අංගෝලින් තමයි වැැබ සමන්විත වෙන්නේ. තැ ඒවගේම දරුවනේ අතීතය සිරම ලංකාවේ ඇලමාර්ගද කිරම් පිළිබඳ තාක්ෂනතයොද ලංකාවේ ප්‍රධහනම කාරණාව තමයි මේ. රජරට ප්‍රදේශ වනත් කන්දූතියනවා තොකොට මේ හෙල් ප්‍රයනවා තරම මේ සමචරයේකා හැඩේ උපයෝ කරනම ජලයගෙන ෑම සඳහහා තමයි ඇල මාර්ක ඉදිකරන්නේ. කෝ වැවකින් වැැවකට ජලය ගෙනයන්න නැත්තං ගගකින් වැැවකට ජලය ගන්න මේ විදියට විධාකට ඇලමාර්ග හදලතියෙන. දැන් ඔය ප්‍රධහන වශයම මේ ඇලහැර ඇල අපිගත්තොතෙ මේ අංගඟ හරස් කරල්ලා මේ අමුණක් බැදල තමයි මේ ජලය ලවාගන්න. එතුොට ිලමට විස්සි හතරක් දුරට. උතුරු ප්‍රදේශයට ජලය ගෙන යනවා පසුකාල්ලම කිලෝමට හල සටක් දක්වා දීර්ගවීමක් සිදුවෙන. ඒගේම දැන් අපි යෝධ ඇලගත්තොත් එහෙම දවස රඇත්තුමායි කාලෙඒ බැස්ම. ෝමිට මිමිට අනු පහක් වනසේ තමයි සකස් කරදී. තේනිසා මේ ඇලමාර්ගෙදි කිරීම සවිශේෂි සාධකැකනතරමේ ගොඩක් කලාටමේ ගංගා හරහා අමුණු බැඳල අමනක් කියල කැන්ලමයිේ පොඩි බාදකයක් ගංගාහර මේ බැමක් න්ඳි නොදැන් මේ අමනු තු වර්ග දෙක් තියෙනවා තාවකාලිකමුුණු හා ස්තීර අමුණ. දරම මේ තාවකාලි කමුුණ නම් බදින්නේ කුඩා ඇලමමාර් ගොලින් කුබරුවලට ජලය ගන්න වගේදවල්ට. ස්තීර අමුණු එමත මේ බැමි බදින්නේ ගොඩක් කලාට මේ ඇලමාර්ගවලට ජලය ලබාගැනීම සඳහා. මහගල් කඩවලා අමුණ මිනිපේ අමන ඔයිදි අපිට විධ අමුණු ගණාවක්ති නො මේ දරුවට උදාහර විදිර දෙන්න පුළුව තොට මේ හරතම ඇලමාර්ගොලට ජලය ගන්න ගොක්වෙලාවට. ඒ ඒ ජලය ගෙනව වැැවල ගෙනනවා ගොයි බිම්මොල්ට ගන්න අතට මේ ඇලමාර්ග විශාල ප්‍රමාණයක් මේ රජනට ප්‍රදේශ දක්න ලව විේශෂ මේ ගංගා ල ජලය අරගෙන ඉට පසෙේ වැැව් පද්ධති කෙකට සම්බන්ධ කරන්න ඇලමාර් හරා මො මේ දරුව දන්නවාේ අතීති. ඔය අපි කතා කලද න දරු ගන්න න මුල් අත සගේ වැව් ල්ලංගාව ක කියලා ඇතිවෙන ග වැවකින් වැව පුංචිපුච ලමාර්ග සබන්ධකන ඇල කියල කියන්නේ ලංකාවේ මේ වාරිකර්මාන්තය සුවිශේෂම සසාධකයක් අනිපැත්තට. වසබ ඇත්තුමා කාලේ උමන් ජලමාර්ග පවා ඉදි වුණ. විශෂම මේ රන්මස්සූ උයනට තිසාවවෙන් ජලය අරන්තන්න පොළොව යටි. තොරේ ඒ එවැනි තාක්ෂණයක් මේ කියන රජල ශිෂ්ඨාචාරය තුළ පැවැතිලාතිනො තොත් දැන් විශාල මිනිස්ශ්‍රමයක් යොදා ගැන මේ ඇළමාර්ග තාක්ෂනුකුලු ඉදිකිරීම සඳහා. අපේ වාරි ශිල්පීන් අඇති දැවැන්ත කැපකිරීමක් කරලාතිනො. විශෂෙන්ම ඔය ලංකාව වාරි ශිල්පීන්. කාශ්මීරේ වාරි කටයතුළ නිරුත්ත වූ බවට රාජ තරංගන කියන කෘතිය සහන්නකින් ජයපීට කියන රජගක කාලෙතම මුූන් විදිර ිහින්තයන තිමගේ වංසකතාවලත් විතතා සාක්ෂතියෙනවා මේවාරි ශිල්පීන් පිළිබඳව. තැම් ප්‍රධාන වශයෙන්ම මේ ඇලහැර ඇලවඔස්සේ මින්න්නේරි බ්‍යවපෝෂණය වෙන කන්තලයේ බැවපෝෂණය වෙන ගිරිතලයේ බැවපෝෂණය වෙනවා

ಿಿ. ද අබේගරි විහාහර සීමක කැනීම න ද ාල පොකු ප්‍රමාණ සාක්ෂ ප ක් ුට ොු ිගත්ත ේ ත් ොකු ඉදිරීම හොඳම සාදකයක් බවට පත් න න මහිතලේ ප්‍රදේශනකට ලු ද පොුුණ තියන අ පැ දැ. ඔය පොළොනල් පැතරන කුමාර පපුකුණ ඇත් පොකුණ තකොට මේ පොකුණු ඉදිකිරීම තාම තාක්ෂනා කකළල සිදකල් තින සමහරට මේ පොකුණුවට ෑමට පොඩි පිය ගැට පෙක් හදලති නො වෙනම පාදෝනය කරගන්න ජය තියෙන පොි ස්තරයක් වෙන හදල තියනෝ තර මේ විදිහට පොකුණු. තාම තාක්ෂනාකු ඉදි කල ති තට සහ පොකුණුල් ජලය පහසුව ඉවත් කල අප ජය ඉවත් කල නව ජලය පිරවීම සඳහා ක්‍රමවේ හදලති නො. දැන් ඔය සහරලාට මේ වැස්සට. යිත මුවල්ට ල පවා තු කල්ලම ොුණුවට අරගද එකකන ශාල ජල සම්රක්ෂයක් දරුවන රජනට කාල අපේරට තිබල තියනවා ඒවගේම ජ ල ට අප මනි ස් යාදරයක මකද අප ජලය පෝෂන ු ාතියක්ට එකනි ජලාස ෂ්ායකන වචන පවිච්චි කරන්න විශේෂමද අප ජලයපවා බැහර කලේ හරි පිළිවෙලකට අනුව. කානු පද්ධති හදල විශේෂම රෝහල්ෝල අප ජලය. තොට අපිගෙනවා වැසිකිලි අප ජල සියල්ලම පරිසරට මුදාහරණකොට ඒ පෙරිය ආකාරක තමයි සකස් කල්ල තිබනේ. ඒ පරිසරට අවුම හානියක් වන විදිරතව මුදා හැරීම. අනි පැත්තට පානය ජලය ලබාගැනීම සඳහා විශාල මේ ලිින්වලට විශාල වලම්බස්සවල හදන්ති ූරාකට ලිංකිෙල හඳුන්නනවා සමහරලට ඔය වැසිකිරි වලල්ල පවාම ලම් පාවිච්චි කරල තියෙනවා. ඒ ජලය තින අප භාවේ එමතම් විසබීජ විනාස කරන්නේ පරිසරට ජ උල්පත්ොට එක තුනක වලක්වන්න ඒ යම් කිසියාකට පෙරීීමට ලක් අල්ලා මුදාහරින්න මේමකගේදවට දැන් රාකට ලින්ංගවලින් කරන කියවල් බව අඩුර නමුොකද රජරට ප්‍රදේශ තුළ ජලය වූල් බවක්තිනවා. තිේස මේ සෑම දේකටම අපේ රටේ අතීත වාර්ශිල්පීන් එතකොට ඒ ප රජවරු තැමන්ත දායකත්යක් දුන්න කියලා දරුවනේ පැහැදිලුවම් ප්‍රකාශ කරන්න පුුව